ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අදාව මගේ අලුත්ම vlog එකට Galleface එකට. අන්තිමටම ආවේ අරගලයට කලින් තමයි මම Galleface එකට ආවේ. ඉතින් අද දැන් අරගලෙන් ගොඩක් කල් ගිහිල්ලා තියෙනවා අරගල ඉවර වෙලා. ඉතින් මං ආව දැන් අරගලෙන් පස්සේ Galleface එකේ තියෙන කෑම වර්ග කොහොමදයි Galleface එකේ අලුත් තත්ත්වය කොහොමද කියලා බලන්න. ඉතින් අපි ගිහිල්ලාම බලමු Galleface එකේ අලුත් තත්ත්වය කොහොමදයි කෑම වල ගණන් එහෙම කොහොමද කියලා. ඉස්සෙල්ලාම Issowade එක try කරන්න මේ ලොකු එක 200ක් වෙනවා පොඩි එක 80යි අපි ගාලා බලමු රස කොහොමද කියලා වඩේගේ රසනම් සුපිරි. ගාන පොඩ්ඩක් වැඩිලා තිබ්බට වඩා හැබැයි රසනම් නියමයි. Galleface එකේ තමයි Issowade වලට තියෙන ඉතින් හොඳම දැන. ඔයගොල්ලෝ තැයිල කාල බලන්න. මේකේ මුළු ගොඩේ කවුද? Hi, old guy. Here. Yeah. Ah, me? It's a beautiful one. Me, yeah. Two or three days. Beautiful one. Malu. Malu. Come here. Abhi old guy, dekho kya wala bol. Abhi old guy, අපි ආවේ දැන් අපේ උළුදු වැඩේ කන්න මේක රුපියල් 100ක් වුණා එකක් අපි ඉස්සෙල්ලාම කද්දිනම් තිබ්බ රුපියල් 50යි දැන් ඉතින් උද්දමනයත් එක්ක ගාන වැඩි වෙලා තියෙන අපි බලමු ගානට හරියන රසවත් තියනවද කියලා බදලා දින්න හොඳට අද්දරම ආයි සෝස් එකුයි ලුණු ගැල් ටිකුයි ආවේ නෝ රසය හැබැයි උණු වෙන තියෙන ඉන්නේ Kakulu ada ini. මේ දින අපි කපුළු වැඩේක
නම් තියෙන ලූම් දාලා අරම මේ දාලා අපි බලමු රස කොහොමද කියලා. උඩ උඩ වෙදියා ඉන්නතර හයි. මේ මුඩින් ලූම් දාලා තියෙන. මුඩින් ගහුවා. මුඩින් දිනන රසයි. දාන දෙකිය. අයිති අපිට හම්බුණා සුපිරි කොත්තු පඩයක් නානස් චෙෆ් කියලා. ඉතින් අපි එතනින් කොත්තුවක් කාලා බලමු කොහොමද ඒකේ ගණන් රස කොහොමද කියලා අපි බලමු. මොහොතේ සද්දෙින්ද පොඩ්ඩක් මගේ වොයිස් එක අඩුවෙන් ඇහෙන වෙද්දී ඒකට මට සමා වෙන්න. අපි කොත්තුවක් ඕඩර් කරා දැන් දාන්න අපේ කොත්තු තමයි. මේ නානස් චෙෆ් කී අපේ කොත්තු චෙෆ්. අපේ රුපියල් 700ක් වටිනා කුත්තුව අපි කාලා බලමු කුත්තුවේ රස කොහොමද කියලා. මයෝනීස් දාලා දිනවා. සුදු පාටි මයෝනීස් 10 නේද? කුත්තුව රහයි. ගොඩක් නෑ හැබැයි කුත්තුව රහයි. ජාතිය තිබෙම නැහැ ඒ හින්දා අපි පෙප්සි එකක් ගන්න උනා. අර පැත්තේ තියෙන පෝට් සිටි එක කළු වලට වේනේදී බානවා. ගයිස් පොඩ්ඩක් කාලා මගේ බඩ පිරලා තියෙන්නේ. අපි ඒ නිසා පොඩ්ඩක් අරගලයේ තිබ්බ පැත්ත බලන්න ගිහිල්ලෙමුද? අරගලයේ තිබ්බ අර පැත්ත අපි ඒ පැත්තත් පොඩ්ඩක් පෙන්නගෙනමු. යා.
අයිස් කොෆි එකක් බීලා බලමු. මේකත් තියෙන ගෝල් ෆේස් එකේ පාර අයිනෙම තියෙන ලෝරි එක තමයි. අපි ඒකත් බීලා බලමු. ගෝල්ෆේස් එකේ බ්ලොග් එකේ අවසාන හරියට ඇවිල්ලා තියෙන ඉතින් අපි බලාපොරොත්තු වුණ තරම් සෙනග හිටියෙත් නැහැ කැම වර්ග තිබ්බෙත් නැහැ. ඒ කියන්නේ වෙනද තියෙන ඉස්සෝ වඩේ උළුදු වඩේ ඒ ටික තිබ්බ ඊට අමතරව අපිට කොත්තු වඩේ හම්බුණා. අපි බැලුවර මෙතන තියෙන නූඩල්ස් ලෝරිය තියෙදි කියලා අපිට ඒක හම්බුනේත් නැහැ. අරක ගැන නම් කියන්න ඕනේ අයිස් කොෆි එක රුපියල් 100ක් දීලා අපි ගත්ත අයිස් කොෆි එක රුපියල් 30යි වටින්නේ. මෙන්න මෙච්චර චූටි කප් එක ඒක නම් ඕගොල්ලෝ ගන්න එපා. අනිත් කෑම වර්ග ගැන කිව්වොත් නම් ඒවා උලන්නේ ගානත් එකව. ඉතින් අපි බලමු ඉස්සරහටත් දැන් අපි යනවා පාර දිගේ යද්දි අපිට හොඳ තැනක් හම්බුනොත් මොකද අපිට තිබහයි බොන්න හොඳ තැනක් හරි මොන හරි පොඩි හොඳ තැනක් හම්බුනොත් අපි එතනත් නැවතිලා ඒකත් ඔයගොල්ලන්ට පෙන්නගෙන යන්න. ඔන්න චායි ටී එක මොන ප්ලේස් එකකට මේක තියෙන්නේ මහානාම ඉස්සරහ PLDCI අම් බීලා බලමු කොහමද ඉන්න පොඩ උණු වැඩි ඇර පොන්න බයි රස්නේ මම ගුලාබ් ජම් එකක් ගත්තා. අපි අනේ නමක කොහි ගියා තාසමදී පැණි රස ගාතිය කාලා බලමු කොහොමද. තුනයි තියෙන්නේ මේක 200යි. ඉන්දියා රෙස්ටුරන්ට් එකක්. මං කලින් බ්ලොග් එකේ අරුත් කඩේ ගිහිල්ලා කාපු එකට වඩා නම් මේක පට්ට කොලිටි. අද අපේ වීඩියෝ එකේ අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද අපි බලාපොරොත්තු වුණේ ළඟදී ගෝල් ෆේස් යන්න ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඒකේ තත්ත්වය ඔයගලන්ට පෙන්වන්න. ඉතින් මම හිතනවා ළඟදී ගෝල් ෆේස් යන්න ඉන්න කෙනෙක්ට ගෝල් ෆේස්යේ දින කැම්බල ගණන් ගෝල් ෆේස් එකේ දින කැම් මොනවාද ගෝල් ෆේස් එකේ තත්ත්වය දැන් ඔයගලන්ට පෙනෙයි කියලා. එතකොට ඉතින් දැන් අරගල මුකුත් නැහැ ඒකේ. දැන් සාමකාමී විදිහට ගෝල් ෆේස් එකේ තත්ත්වය තියෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. ඔයගොල්ලොන්ට මගෙන් බලාපොරොත්තු වෙන මොනවා හරි වීඩියෝ එකක් තියෙනවා නම් මෙන්න මෙතෙන්ට යන්න මෙන්න මේ දේ කරන්න කියලා මට කමෙන්ට් එකක් දාලා කියන්න. මොකද මාත් දේවල් හොයනවා කොහෙද දැන් ඊළඟට යන්නේ කියන එක. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහිල්ලා එන්න.